ආයුබෝවන් අස්විද ජෝතිස්ස මැදුර YouTube නාලිකාව හා සම්බන්ධවල ඉන්න ඔබට පළමුවෙන්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපගේ සතිපතා ලග්න පලාපල වැඩසටහන් නැරඹීමට විශාල පිරිසක් මේ වන විට අප වටා එකතු වෙලා ඉන්න බව සතුටින් දන්වන්න කැමැති. අද බලාපොරොත්තු වෙන්නේ එළඹෙන 2022 ඔක්තෝබර් මාසයේ ලග්න පලාපල ඉදිරිපත් කිරීමටයි. ඔබ අපගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපගේ නාලිකාව subscribe කරලා bell button එක click කරන්න. එවිට අපගේ අලුත්ම වැඩසටහන් ඔබ ළඟට ගෙන්වා ගන්න පුළුවන්. වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹන්න ඔබගේ අදහස් යෝජනා comment කරන්න, like කරන්න, share කරන්න කියලා ආරාධනා කරමින් අපි යමු මාතෘකාවට. 2022 ඔක්තෝබර් මාසයේ තුල ලග්න 12ට වෙන වෙනම පලාපල ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පළමුවෙන්ම මේෂ ලග්න හිමි ඔබට එළඹෙන ඔක්තෝබර් මාසය කොහොමද කියලා බලමු. දහවැන්න අධිපති සෙනසුරු ලග්නයෙන් දහවැන්න බලවත්ව ගමන් කරනවා. ඒ වගේම යෝගකාරක ගුරු දොළොස්වැන්නේ ගමන් කරනවා. හයවැන්න අධිපති බුධ හයවැන්නේ බලවත්ව ගමන් කරන අතර ලග්නයේ රාහු සහ ලග්නයෙන් හත්වැන්නේ කේතු ගමන් කරන අතර ආත්මකාරක රවි සහ සිකුරු රෝගස්ථානය වන හයවැන්නේ ගමන් කරමින් තමයි මේෂ ලග්න හිමි ඔබට ඔක්තෝබර් මාසයේ උදා වෙන්නේ. මේෂ ලග්න හිමි ඔබට ඔක්තෝබර් මාසයේ මංගල යෝග උදා වෙන මාසයක් බව මුලින්ම කියන්න පුළුවන්. මගේ විවාහය සිද්ධ වෙන්න කවද්ද කියන දින සති මාස ගණන් ප්‍රමාද වුණු ඔබගේ විවාහය මෙම මාසය තුළ සිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා. ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියක් නැතිව හුදකලාව පසුතැවිල්ලෙන් සිටි ඔබට ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න මේ මාසයේ ග්‍රහචාරය ඉවහල් වෙනවා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඔබගේ දියුණුවට අතහිත දෙන, ඔබගේ දියුණුව දැක සතුටු වෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔබට උදා කරගන්න පුළුවන්. හැමදෙනාම කැමති තමන්ගේ ආර්ථිකය හැසිරෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඔක්තෝබර් මාසේ ග්‍රහචාරය අනුව ඔබගේ ලැබීම් පැත්ත ඉහළ යන බව සතුටින් කියන්න පුළුවන්. කටුක ජීවිතයේ ජය ගන්න ඔබ මහ පොළොව එක්ක ඔට්ටු වෙනවද? ඒ කියන්නේ පතල් වැඩ කරන කෙනෙක්. එහෙනම් මේ පින් භූමියෙන් ඔබට කෝටි ගණන් වටිනා මැණික් ලැබෙන්න පුළුවන්. ඒ වගේම කම්කරුවෙක් නම් ඔබ මේ මාසය තුළ ඔබගේ ආර්ථිකය ඉහළ නංවා ගන්න පුළුවන්. ලොතරැයි මිලදීගෙන වාසනාව උරගාන ඔබට ලක්ෂ ගණනින් මිල මුදල් ලැබෙන්න පුළුවන් ඔබ නොසිතූ මොහොතක. රැකියාව ගැන අපි කතා කරමු. මේෂ ලග්න හිමි ඔබගේ රැකියා කටයුතු ස්ථාවර වෙන මාසයක් තමයි ඔක්තෝබර් මාසය. උසස් වීම වලට, තනතුරු වලට, ඉහළ පුටුවට යන්න ඔබට තිබුණු බාධක මගහැරී යන මාසයක්. රැකියාවක් නොමැතිව ආර්ථික වශයෙන් පීඩා විඳි ඔබගේ පෞද්ගලික අංශයේ නව රැකියාවක් ඔබගේ හැකියාවට අනුව, සුදුසුකම් වලට අනුව කුමක් හෝ රැකියාවක් ලැබෙන බවට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. රැකියා ලැබීම් තියෙනවා කිව්වට අපි තවත් විශේෂ කාරණාවක් මතක් කරගන්න වෙනවා. ඒ කියන්නේ මේ මාසේ මැදවන විට සෙනසුරුගේ නිවෘත වීමක් සිදු වෙනවා. ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ බලය දුර්වලයි නම් තිබුණු රැකියාව අහිමි වෙන්න පවා පුළුවන්. රැකියාව සම්බන්ධ ගැටලු කරදර වැඩි වෙලා කරන රැකියාවත් එපා වෙන්න ඉඩ තියෙනවා. අපි මේ කියන දේවල් ඔබගේ පෞද්ගලික කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව වෙනස් වෙන්න පුළුවන් බව අපි හැම වැඩසටහනකදීම කියලා තියෙනවා. මේෂ ලග්න හිමි ඔබට වෙනදාට වඩා ජීවිතයේ කිසියම් සැප පහසු බවක් ඇති කරනවා. රසවත් ආහාර පාන, ගමන් බිමන් සඳහා යාන වාහන වගේ ආස කරන බොහෝ දේ ලැබෙන්න පුළුවන්. මේ මාසය තුළ මේෂ ලග්න හිමි ඔබගේ ලග්නයට අදාළ තවත් ග්‍රහ මාරුවක් සිදුවීමට නියමිතයි. මේ මාසේ 16 වෙනිදා ඔබගේ ලග්නාධිපති කුජ මිතුන රාශිගත වීමත් සමග ඔබගේ පෞරුෂය වර්ධනය වෙනවා වගේ ක්‍රීඩා තරඟවලට යොමු වන මේෂ ලග්න හිමියන්ට සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. ඔක්තෝබර් මාසේ මැද භාගයෙන් පසුව ඔබගේ පියාට ඇතිවන යම් යම් රෝග අසනීපවලදී ගණන් නොගෙන ඉන්නේ නැතුව වහ වහ අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇස්වල ආබාධ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියලත් මතක් කරන්න කැමතියි. ඔළුව නැති රාහුත් ලග්නයේම ගමන් කරන නිසා මෙම ඔක්තෝබර් මාසයේ පුරාවට ඥානය, බුද්ධිය මෙහෙවල කල්පනාකාරීව කටයුතු කිරීම හොඳයි. තරහ ගතිය, කෝප ගතිය වගේම ආවේගශීලී ගති පාලනය කර ගැනීම අවශ්‍ය වෙනවා. පොදුවේ බැලුවාම මේෂ ලග්න හිමි ඔබට ග්‍රහචාරය අනුව බාධක ජයගෙන ඉදිරියට යන්න පුළුවන් වගේම පෞරුෂය වර්ධනය වන, ආර්ථික වාසි ලැබෙන යහපත් මාසයක් බව පොදුවේ මේෂ ලග්න හිමි ඔබට පෙන්වා දෙන්න පුළුවන්. වෘෂභ ලග්නය අපි දැන් බලමු. වෘෂභ ලග්න හිමි ඔබට මෙම ඔක්තෝබර් මාසයේ මොන වගේ වේවිද කියලා. වෘෂභ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු නීච බල සහිතව පස්වැන්නේ ගමන් කරන අතර යෝගකාරක සෙනසුරු පුණ්‍යස්ථානයේද සියලු ලැබීම් පෙන්වන
අයස්ථානයේ ගුරුද බලවත් වෙමින් ඇරඹෙන ඔක්තෝබර් මාසයේ මුල් දින කිහිපයේ මානසික අවුල් සහගත ස්වභාවයන් පෙන්눔 කරනවා. වෘෂභ ලග්නයේ ඔබගේ පෙරපින් මතු කරන මාසයක් තමයි ඔක්තෝබර් මාසය කියලා කියන්නේ. ආගමික කටයුතු කෙරෙහි ඇති උනන්දුව වර්ධනය වෙන අතර වෙනදාට වඩා උනන්දුවෙන් ඕනෑකමින් ආගමික කටයුතු වලට සහභාගී වෙන බවක් පෙන්눔 කරනවා. වෘෂභ ලග්නයේ ඔබගේ ආර්ථික තත්ත්වයට ඉහළ යන අතර ඔබට යාන වාහන, ගෙවල් දොරවල් ඉඩකඩම් ලැබීමේ වාසනා ගුණයක් මතු කරනවා. ඔබ සමාජයේ පිළිගැනීමට ලක් වෙනවා. භූමිලාභ පවා ලැබෙන්න පුළුවන්. වෘෂභ ලග්නයේ ඔබ මේ මාසේ ජයග්‍රහණී මාසයක් කරගන්නට නම් විශේෂයෙන් කටපාඩම් කරගත යුතුව පවතිනවා. ඔබගේ වචනේ අන් අයගේ හිත රිදෙන්න තියෙන ඉඩකඩ වැඩි. තරහකරුවන් නිර්මාණය කරගන්න වචනය නිසා පුළුවන් වෙනවා. ඒ ගැන විශේෂයෙන් සිහියේ තබා ගන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු තරඟ විභාග ඉතා හොඳින් කරගෙන යන්න පුළුවන්. විවිධ තරඟ ඉසව්වලට සහභාගී වීමෙන් ජයග්‍රහණ ලබා ප්‍රසිද්ධියට පවාපත් වෙන්න පුළුවන්. සංගීතය, කලාව වැනි විෂයන්ගෙන් ඔබට ජයග්‍රහණ ලබා දෙන මාසයක්. ඔබගේ විවාහ ජීවිතයේ කටයුතුද හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඔබ විදේශ සම්බන්ධතා පවත්වන වෘෂභ ලග්න හිමි අයෙක් නම් එම සම්බන්ධතා වඩාත් ප්‍රායෝගිකව ඉහළ නංවා ගන්න පුළුවන් වෙනවා. පොදුවේ ගත් විට ගෘහ ජීවිතයේ සාර්ථක වන විවාහ යෝජනා ස්ථාවර වන, ප්‍රසිද්ධියට පත් කරවන, ධනය ආකර්ෂණය ලැබෙන සුබ මාසයක් බව ඔබට කියන්න පුළුවන්. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබත් කැමැත්තෙන් ඇති ඔක්තෝබර් මාසය ඔබට මොන වගේද කියලා දැනගන්න. ඔක්තෝබර් මාසය සුවිශේෂී ග්‍රහමා රාශියක් සිදුවෙන මාසයක්. අඟහරු ග්‍රහය ඔබගේ ලග්නයට ගෝචර වෙනවා ඔක්තෝබර් මාස 16 වෙනිදා. ඔබ තරමක් කාර්යබහුල වෙන්න පුළුවන්. ඒ වගේම කලබලකාරී ස්වභාවයක්ද දකින්න පුළුවන් වෙනවා. ඔබගේ ආදායම් මාර්ග වර්ධනය වෙන බව විශේෂයෙන් පෙන්눔 කරන්න පුළුවන්. පොළවෙන් ලැබෙන දේවල් තුලින් නැත්නම් භූමි ලාභ වලින් ඔබගේ ආර්ථිකය පෝෂණය වෙනවා. ඒ වගේම අඹ සැමියන් අතරේ හොඳ හිත වර්ධනය වෙලා සතුට ප්‍රීතිය වැඩි කරන්න පුළුවන්. ඊළඟට රවි ග්‍රහය ඔබගේ ලග්නයෙන් පස්වැන්නට ගෝචර වීමක් සිදු වෙනවා ඔක්තෝබර් මාස 17 වෙනිදා. රවි පස්වැන්නට ගෝචර වීම ඔබට තරමක් අපල තත්ත්වයක් මතු කරන්න පුළුවන්. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු තරමක් දුර්වල වෙන්න පුළුවන්. උසස් අයගෙන් ලැබෙන උදව් උපකාර අඩු වෙන්න පුළුවන්. ලොතරැයි මිලදී ගන්න අයට නම් මේ ඔක්තෝබර් මාසයේ ඉහළ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙනවා. දෙමව්පියන්ගෙන් යම් යම් උරුම හරුමකම් ලබා ගන්න පුළුවන් මාසයක්. මේ මාසයේම සිකුරුගේ ගෝචරයත් සමග තරමක අධික වියදම් සහිත කාලයක් වෙන්න පුළුවන් වෙනවා. අධික කාමලෝලී බවක් මතුවෙලා ඔබට නින්දාවක් අපහාසයක් ඇති වෙන්න ඉඩකඩ තිබෙන නිසා හැම දෙයක් ගැනම උපේක්ෂා සහගතව බලන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඒ වගේම තමයි මිතුන ලග්නයේ ඔබගේ කේන්ද්‍රයේ අටවැන්නේ සෙනසුරු ගෝචරය තවමත් පවතිනවා. ඒ කියන්නේ සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකයෙන් පීඩා විඳිනවා. කිසියම් පීඩාකාරී තත්ත්වයක් තරහ කේන්ති ගතිය මෙන්ම විවාහ ජීවිතයේ යම් යම් ප්‍රශ්න ඇති කරන්න මේ ඒරාෂ්ටක අපලය බලපානවා. ඒ වගේම නොසිතූ වේදන, කනගාටුදායක ආරංචි මේවත් මේ මාසය තුළ අත්දකින්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ සර්ග සෞඛ්‍යය ගැන කතා කිරීමේදී විස බීජයක් සෛරගත වීමෙන් මුත්‍රාශය සම්බන්ධ අසනීප මතු කරන්න පුළුවන්. ඒ ගැනත් මේ මාසය තුළ සැලකිලිමත් වීම හොඳයි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබත් ආශාවෙන් බලාගෙන ඇති මේ ඔක්තෝබර් මාසයේ ග්‍රහ මාරුව ඔබට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න. මාසයේ ආරම්භය නම් එතරම් යහපත් නෑ. මොකද ඔබගේ ලග්නාධිපති දුර්වලව පස්වැන්නේ ගෝචර වීමෙන් තමයි මාසය ආරම්භ වෙන්නේ. ඔබගේ සැලසුම් වෙනස් වෙන්න පුළුවන් නිසා විශේෂ වැඩ කටයුතු සැලසුම් කිරීමේදී මේ පළමු දවස් දෙක මගහැරීම ඉතාමත්ම යහපත් බව කියන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ලග්නයට අනුව සෙනසුරු හත්වැන්නේද, රවි බුද සිකුරු වික්‍රමස්ථානයේද, ධනකාරක ගුරු පුණ්‍යස්ථානයේද ගෝචර වෙමින් ඇරඹෙන මේ මාසය ඔබට සුවිශේෂී මාසයක්. මේ මාසය තුළ සඳුගේ ග්‍රහ ගෝචරය අනුව ඔබට සුවිශේෂී මාසයක්. මේ මාසය තුළ සිදුවන ග්‍රහ මාරුවීම් අතරින් ඔබගේ යෝගකාරක කුජ ග්‍රහය ඔක්තෝබර් මාසේ 16 වෙනිදා ඔබගේ ලග්නයෙන් දොළොස් වැන්නට ගෝචර වෙනවා. එම නිසා කටක ලග්නයේ ඔබ තරමක් සැලකිලිමත් විය යුතු වෙනවා. ඔබ නිවසේදී ගින්දර භාවිතයෙන් වැඩ කටයුතු කරනවා නම් ඉතාමත්ම සැලකිලිමත් වෙන්න. ගින්දර ආශ්‍රිතව විපත් සිද්ධ වෙන්න ඉතා ඉහළ බලපෑමක් ඇති වෙන මාසයක්. රහස් සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. අදිසි වැටීම්, තුවාල වීම නිසා පාදවලට හානි සිදු වෙන්න පුළුවන්. ආදරය, ප්‍රේමය, ලිංගික ජීවිතය කියන දේවල් තුළ විවිධ හැලහැප්පීම් ඇති වෙන්න ඉඩ කඩ තිබෙන නිසා හොඳට සිහි කල්පනාවෙන්
එවැනි දේවල් වලට යොමු වීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේ මාසයේ සිදුවන පරිගේ ග්‍රහමාරුවෙන් නිවාස සම්බන්ධව ගැටළු මතු කරන්න පුළුවන්. දේපල හානි වගේම පවුලේ අය සමග ඇති සමගියට බාධා මතු කරන්න පවා පුළුවන් වෙනවා මේ රවි 4 වෙනිදාට ගෝචර වීමත් සමග. එය සිදුවෙන්නේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා. 18 වෙනිදා සිදුවන සිකුරුගේ ගෝචරය අනුව ඔබගේ සිතේ සතුට ප්‍රීතිය වැඩි කරන්න පුළුවන්. රසවත් ආහාර පාන වගේම ලස්සන ඇඳුම් පැළඳුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්. වෙනදාට වඩා ප්‍රබෝධමත් බවක් ඔබ තුලින් දකින්න පුළුවන්. ස්ත්‍රී ආකර්ෂණයේ වැඩිවන අතර ස්ත්‍රී පාර්ශ්වය නිසා ඔබට යම් යම් චෝදනා අහන්නත් ලැබෙනවා. පොදුවේ ගත්විත කටක ලග්න හිමි ඔබට සෙනසුරු හත්වැන්නේ බලවත් වීමෙන් යුග දිවියට බලපාන බාධා ඇති වුණත් ඒවාට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට බාධා මතු වුණත් අධ්‍යාපන කටයුතු වලින් ඔබට ජය ගන්න පුළුවන් මාසයක්. ඉහත කියපු ආකාරයට ගින්දර විපත් හදිසි අනතුරු වලින් දෙපා වලට සිදුවිය හැකි අනතුරු මෙන්ම හෘද රෝග ගැනත් වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වෙනවා. සිංහ ලග්නය. රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබ ඊළඟට ආශාවෙන් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා ඇති මෙම ඔක්තෝබර් මාසයේ ඔබට මොන වගේ පලාපලයක් ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා දැනගන්න. ආරම්භයේදීම කියන්න තියෙන වැදගත්ම කාරණය තමයි සිංහ ලග්නයේ ඔබගේ කේන්ද්‍රයේ රෝගස්ථානයේ සෙනසුනුත් ලග්නයෙන් අටවැන්නේ ගුරු ගෝචරය වෙමින් ආරම්භ වෙන මෙම ඔක්තෝබර් මාසයේ ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන වෙනදාට වඩා වෙන සැලකිල්ලක් දැක්විය යුතුයි කියන කාරණය. ඒ වගේම තමයි ඔබ කැමති ඇති ඔබගේ ආදායම් තත්ත්වය ගැන දැනගන්න. 10 වැන්නේ සිටින කුජ ග්‍රහය සියලු ලැබීම් පෙන්වන 11 වැන්නට ගමන් කරනවා 16 වෙනිදා. විශේෂ ධන යෝගයක් වශයෙන් කුජ 11ට ගමන් කිරීමත් සමග ඔබගේ ආදායම් වල ඉහළ යෑමක් දකින්න පුළුවන්. භූමි ලාභ වගේම ලොතරැයි දිනුම් වෙන දේවල් තුලින්ද ඔබගේ ධනය වර්ධනය වෙනවා. ආර්ථික අඩුපාඩුකම් නිසා අඩපණව තිබූ ඔබගේ බොහෝ කාර්යයන් මේ ඔක්තෝබර් මාසයේ තුල සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ සතුරු පීඩා සතුරු කරදර මගහැරී යනවා. සතුරු පීඩා නිසා දියුණුවට බාධා තිබුණා නම් ඒ බාධා මගහැරී දියුණුවට යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඉගෙනීම් කටයුතු උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට තරඟ විභාග වලට ඉදිරිපත් වන අයට ජය ගන්න පුළුවන් මාසයක්. රැකියා ව්‍යාපාර කටයුතු වල මොනවා හරි වෙනස්කමක් කරන්න ඔබ බලාපොරොත්තු වෙන ඉන්නවා නම් තරමක් කල්පනා කරලා විමසා බලා කටයුතු කිරීම අවශ්‍යයි. ඔක්තෝබර් මැද භාගයෙන් පසුව වියදම් පැත්ත ඉහළ යන්න පුළුවන්. නොසිතූ අවස්ථාවක පවුලේ කෙනෙකු වෙනුවෙන් අමතර මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දිනපතා වියදම්ද ඉහළ යන්න පුළුවන්. කොහොම වුණත් සිංහ ලග්නයේ ඔබට ඥානීය බුද්ධිය මෙහෙවල දුරදිග කල්පනා කරලා කටයුතු කිරීම තුළින් මේ ඔක්තෝබර් මාසයේ සුවිශේෂී ජයග්‍රාහී මාසයක් බවට පරිවර්තනය කරගන්න ඔබටත් ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය පවතිනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ පුලපුලා බලා ඉන්නේ ඔබගේ පලාපල විස්තර දැනගන්න. එහෙමනම් ඔබ ගැන කතා කරමු. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මාසයේ උදා වෙන්නේ ප්‍රබල රාජයෝග රාශියක් සමගයි. නමුත් එම රාජයෝගවල පූර්ණ බලය ලැබෙන්න නම් ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ රාජයෝග පිහිටලා තිබීම අවශ්‍ය වෙනවා. මේ ඔක්තෝබර් මාසයේ කන්‍යා ලග්නයෙන් උපන් මාධ්‍යවේදීන්ට, නීතිවේදීන්ට, එවැගේම ලේඛන කටයුතු කරන අයටත්, අලෙවියංශය රැකියා කරන අයටත් ඉතාමත්ම යහපත් මාසයක් බව කියන්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ට නව විෂය ක්ෂේත්‍රයන් ගැන අධ්‍යයනය කරන්න හොඳ මාසයක්. ඒ වගේම තමයි තාක්ෂණික කටයුතු වල යෙදෙන අයට නව නිර්මාණ ආරම්භ කරන්න හොඳ මාසයක්. රවිගේ ගෝචරයේ සිද්ධ වෙන්නේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා. ඔබගේ ධනස්ථානය රවි නීච බලයෙන් දෙවැන්නට ගමන් කිරීමත් සමග ඔබගේ තත්ත්වය ටිකක් පහළ වැටෙන්න පුළුවන්. අධික වියදම් දරන්න වගේම අනතුරු රැකියා වෙන දේවල් කෙරෙහි බලපෑමක් කරන්න පුළුවන් මේ රවිගේ මාරුව. සෙනසුරු පස්වැන්නේ ගමන් කරන මෙම ඔක්තෝබර් මාසයේ ඔබගේ ආත්ම ශක්තිය ධෛර්යය උනන්දුව වර්ධනය කරමින් එන අභියෝග වලට මුහුණ දීලා ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ආදරය, ප්‍රේමය, විවාහය වැනි මාතෘකා ගැන කතා කිරීමේදී ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා තහවුරු වෙනවා කියලා කියන්න පුළුවන්. විවාහ යෝජනා ස්ථිර කරගන්නත්, විදේශ ගමන් සිහිනය සැබෑ කරගන්නත් මේ ඔක්තෝබර් මාසයේ තුල ඔබට පුළුවන් වෙනවා. 18 වෙනිදා සිකුරු මාළුවත් සමග ඔබගේ ප්‍රේමණීය හැඟීම් වැඩි වෙන්න පුළුවන්.
අලුත් විලාසිතා මෝස්තර කෙරෙහි අවධානය වැඩි වෙන අතර විසිතුරු දේ මිලට ගැනීම සඳහා වැඩි උනන්දුවක් දක්වනවා. මේ සිකුරුගේ ගෝචරයත් සමග අස්ථාන චෝදන අහන්න ලැබෙනවා. ඒ ගැන පරිස්සම් වෙන එක හොඳයි. තුනටියේ අමාරු ඇස් සම්බන්ධ රෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඔක්තෝබර් මාසය තුල කන්‍යා ලග්න හිමියන් සැලකිලිමත් විය යුතුයි. තුලා ලග්නේ සිකුරුට අයත් තුලා ලග්න හිමි ඔබ කැමති ඇති ඔක්තෝබර් මාසය ඔබට කොහොමද කියලා දැනගන්න. මේ ඔබගේ වාරයයි. ඔක්තෝබර් මාසයේ තුල සිදුවීමට නියමිත ප්‍රධාන ග්‍රහ මාර්ග ගැන සලකා බැලීමේදී තුලා ලග්න හිමි ඔබට මාසයේ මුල් කාර්තුව නම් තර්මක අපලකාරී තත්වයක් මතු කරනවා. ඔබ බලාපොරොත්තු වූ විදියට ඔබගේ සැලසුම් ක්‍රියාත්මක කරගන්න තර්මක අමාරු බවක් පෙන්눔 කරනවා. එම නිසා කිසියම් කලකිරීමේ ස්වභාවයක් දකින්න පුළුවන්. නමුත් සෙනසුරු බලවත්ව හතරවැන්නේ ගමන් කිරීම නිසා ඔබගේ ගෙවල් දොරවල් වල වැඩ කටයුතු නිවාස ඉදිකිරීම වලින් වැඩ කටයුතු ආරම්භ කරන්න හොඳ මාසයක්. 17 වෙනිදා රවි ලග්නයේ ගෝචර වීමත් සමග ඔබට තිබුණු රෝග පීඩා අසනීප සුව අතර හැරිලා යහපත් වාතාවරණයක් උදා කරනවා. ඒ වගේම තමයි තනතුරු වරප්‍රසාද රැකියාව වෙනි කාරණා වලදී යහපත් ප්‍රතිඵලයක් අත්විඳින්නට පුළුවන් වෙනවා. මේ දක්වා අටවැන්නේ කුජ තැන්පත් වීම නිසා ඔබ තුළ තිබුණු චිත්ත පීඩා දුරු වෙලා කුජ ග්‍රහය 16 වෙනිදා පුණ්‍යස්ථානයට එනම් නමවැන්නට ගෝචර වීමත් සමග යහපත් මානසික සුවයක් උදා කරගන්න පුළුවන් වෙනවා. වන්දනා ගමන්, විනෝද ගමන් යෙදෙන්න පුළුවන්. ආගමික කටයුතු කෙරෙහිද වැඩි නැඹුරුවක් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සිකුරු ග්‍රහය තුලා රාශිගත වීමත් සමග අඹුදරුවන් අතර තිබුණු අමනාපකම් දුරු වෙලා හොඳ හිත වර්ධනය වෙනවා. ප්‍රමාද වූ විවාහ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර විදේශ ගමන් සිහිනයද සාර්ථක කරගන්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු තරග විභාග ආදියෙන්ද දක්ෂතා පෙන්නුම් කරන්න හොඳ මාසයක් තමයි ඔක්තෝබර් මාසය. කන්‍යා ලග්නය රාශි චක්‍රයේ 8 වන රාශිය වන වෘශ්චික රාශිය නැත්නම් වෘශ්චික ලග්න හිමි ඔබට මේ ඔක්තෝබර් මාසේ පලාපල මොන වගේද කියලා දැන් බලමු. වෘශ්චික ලග්න හිමි ඔබ කොහොමද ධෛර්යවන්තයි? ඉලක්ක පසුපස හඹා යන්න දක්ෂයෙක් නිසා ඔබගේ සහජ දක්ෂතා තුලින් ඇතිවන බාධක මගහරවාගෙන ඉදිරියට යන්න උත්සාහ කිරීමේදී රාශි චක්‍රයෙන් ඔබට මොන වගේ සහයෝගයක් ලැබෙයිද කියලා බලමු. වෘශ්චික ලග්න හිමි ඔබට ඔක්තෝබර් මාසයේ ආරම්භ වෙන්නේ ලග්නාධිපති කුජ 7 වැන්නේ සහ චිත්තකාරක සඳු ලග්නයේ තැන්පත් වීමත් සමග. ඒ වගේම ගුරු 5 වැන්නේ සහ සෙනසුරු වික්‍රමස්ථානයේ තැන්පත්ව සිටිනවා. මේ මාසේ සිදුවන ග්‍රහමාරුවීම් අනුව 7 වැන්නේ සිටි ලග්නාධිපති කුජ ලග්නයේ 8 වැන්නට ගෝචර වෙනවා. ඔක්තෝබර් මාසේ 16 වෙනිදා. ඒ ගැන ඔබගේ අවධානය සැලකිල්ල යොමු කළ යුතු වෙනවා. මේ ආකාරයට කුජ 8 වැන්නේ ගමන් කරන කාලය තුල ඔක්තෝබර් 16 වෙනිදාෙන් පස්සේ කාලය තුල සතුරු කරදර සතුරු පීඩා නිසා සිතට බිය ඇති කරවන්න පුළුවන්. බලාපොරොත්තු කඩවීම නිසා චිත්ත පීඩා ඇති කරන්න පුළුවන්. ලේ අඩුකම නිසා ලේ විසවීම නිසා අසනීප ඇති වෙන්නත් බොහෝ දුරට ඉඩ කඩක් තිබෙනවා. හදිසි අනතුරු විපත් ඇති කරන්න ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා වාහන ගමන් බිමන් ගැන අවධානන් සහිත ස්ථානවල රැකියා කරන ඔබ පරිස්සම් වීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ වගේම සිකුරු ග්‍රහය ලග්නයෙන් 12 වෙනිදාට ගමන් කිරීමත් සමග ආලය ආදරය ප්‍රේමය වැනි විෂයන් වලට අයහපත් ප්‍රතිඵල උදා කරන්න පුළුවන්. වෙනදාට වඩා රාගාධික ස්වභාවයක් මතු කරනවා. නැති ප්‍රශ්න ඇතිවීමෙන් ගෙවල් දොරවල් වල ආරවුල් පවා මතු කරන්න ඉඩකඩ තිබෙනවා. අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ කෙරෙහි වැඩිපුර සිත යොමු වෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන් නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. නරක නාම නින්දා අපහාස ලැබෙන්න ඉඩකඩ තියෙන නිසා එවැනි දේවල් කෙරෙහි සැලකිලිමත් වීම ඉතාමත්ම අවශ්‍යයි. වෘශ්චික ලග්න හිමි ඔබ මේ ඔක්තෝබර් මාසය තුල විශේෂයෙන් ලිපි ලේඛන සම්බන්ධ කටයුතු ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. පොදුවේ ගත් විට වෘශ්චික ලග්න හිමි ඔබ මේ ඔක්තෝබර් මාසය තුල දුර දක්නා නුවණින් යුතුව කටයුතු කිරීම අවශ්‍යයි කියලා මතක් කරන්න පුළුවන්. ධනු ලග්නය රාශි චක්‍රයේ 9 වන රාශිය වන ගුරුට අයත් ධනු ලග්නයෙන් උපන් ඔබ මේ සූදානම් වෙන්නේ ඔක්තෝබර් මාසය තුල ග්‍රහ ගමනත් එක්ක ඔබට මොන වගේ ප්‍රතිඵලයක් උදා වෙනවද කියලා දැනගන්න. දැන් අපි ඔබ ගැන කතා කරමු. ධනු ලග්න හිමි ඔබටත් ඔක්තෝබර් මාසේ 16 වෙනිදා
කුජමාරුව සිදු වෙනවා. කුජමාරුව සිදු වෙන්නේ විවාහ ස්ථානයේ නැත්නම් හත්වැන්නට. එම ග්‍රහමාරුව නිසා විවාහ කටයුතු වලට විශේෂ බලපෑමක් ඇති කරන්න පුළුවන්. ස්වාමි පුරුෂයාට නැත්නම් බිරිඳට සෞඛ්‍ය ගැටලු ඇති කරන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. හදිසි අනතුරු ඇති වෙන්නත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ආරවුල් ගැටලු ඇති වෙන්න පුළුවන්. මෙවැනි අතුරු අන්තර විපත්ති සිදු වෙන ඉඩකඩ තිබෙන නිසා විවාහක ඔබ විශේෂයෙන් ඔක්තෝබර් මාසය තුල සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. ඔක්තෝබර් මාසයේ ආරම්භ වන විට ලග්නාධිපති ගුරු හතරවැන්නේ තැන්පත්ව සිටීම ඉතාමත්ම යහපත් වෙනවා. ගෙවල් දොරවල් වල ඉඩකඩම් වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. තමන්ට වඩා ගුණයෙන් බලයෙන් අඩු අයගේ ආශ්‍රයයට යොමු වෙන ඉඩකඩ තිබෙන නිසා ඔක්තෝබර් මාසය තුල ඇසුරු කරන අය පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍යයි. ඔබගේ ආර්ථික තත්ත්වයේද මාසයේ මුල් දිනවල යහපත් වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට හොඳින් ඉගෙන ගැනීමේ කටයුතු කරන්න පුළුවන්. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලී ඉන්න අයටත් උසස් ජයග්‍රහණ බලාපොරොත්තු වෙන පුළුවන් මාසයක් තමයි ඔක්තෝබර් මාසය. සූදු ක්‍රීඩාවල යෙදෙන දරු ලග්න හිමියන්ට ඉහළ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලොතරැයි දිනුම් වලින් පවා වාසි සහගත බවක් ඇති කරන්න ඉඩකඩ තිබෙනවා. රැකියා කටයුතු වල යෙදෙන අයටත් ඉතා හොඳින් දියුණුවට පත්වෙන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රතිපිළි සම්බන්ධව ව්‍යාපාර කරන අයට හොඳ ආර්ථික ශක්තියක් ඇති කරන්න පුළුවන් මේ මාසය තුල. අන් අයගේ ආකර්ෂණය ලබාගෙන මිල මුදල් යහමින් ගැවසෙන ඔබ වියදම් පැතද කලමනාකරණය කර ගන්නවා නම් ඔබට ජයග්‍රාහී මාසයක් බවට ඔක්තෝබර් මාසය පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්. මකර ලග්නය. අපි දැන් බලමු සෙනසුරට අයත් මකර ලග්නයෙන් උපන් ඔබට මේ ඔක්තෝබර් මාසයේ ග්‍රහචාරය බලපාන්නේ කොහොමද කියලා. මකර ලග්න හිමියන්ට ඔක්තෝබර් මාසයේ ආරම්භයේදී ලග්නාධිපති සෙනසුරු බලවත්ව ලග්නයේ ගමන් කරන අතර ගුරු වික්‍රමස්ථානයේ නැත්නම් තුන්වැන්නේ ගමන් කරනවා. රවි බුද සිකුරු පුණ්‍යස්ථානයේ ගමන් කරමින් තමයි ඔක්තෝබර් මාසය ආරම්භ වෙන්නේ. ඔබටත් මේ මාසය තුළ විශේෂ ග්‍රහ මාරුවීම් කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මකර ලග්න හිමි ඔබ මේ මාසයේ මැද භාගයේ වන විට තරමක් පරිස්සම් වෙන්න ඕන. දැඩි මානසික පීඩා කලකිරීම වලට මුහුණ දෙන්න සිද්ධ වේවි. ඔබ නොසිතූ කරදර බාධා ඔබගේ ජීවිතයට ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. තරහ ගතිය, ආවේගශීලී ගතිය පාලනය කර ගැනීම ඉතාමත්ම වැදගත්. සතුරු කරදර වගේම වංචනික කටයුතු වලින් ඔබ රැවටීම් වලට ලක් වෙන්න පුළුවන්. මේ මාසේ 16 වෙනි දින කුජග්‍රහය රෝගස්ථානයට ගෝචර වීම සමග ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. මිල මුදල් ලැබීම අතින්ද ඔක්තෝබර් මාසය යහපත් බවක් පෙන්නුම් කරනවා. ගුරු තුන්වැන්නේ ගමන් කිරීම හේතු කොටගෙන ඔබට ඥාතීන්ගෙන් කිසියම් දුරස් වීමක් අමනාප වීමක් ඇති වෙන්න ඉඩකඩක් පවතිනවා. ප්‍රයෝජනයක් නොලැබෙන කිසියම් දෙයකට වියදම් කරන්න හෝ මහන්සි වෙන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙන බවකුත් පෙන්නුම් කරනවා. කවිගේ ගෝචරය අනුව 17 වෙනිදායින් පසුව රැකී රක්ෂා ව්‍යාපාර ගැන වැඩි අවධානමක් යොදවන්න සිද්ධ වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන දූ දරුවන්ටත් හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන්. වගේම විදේශ අධ්‍යාපනයද යහපත් කරගන්න පුළුවන්. විශේෂයෙන් සෙනසුරුගේ ලග්නයේ රාෂ්ටකයේ විශේෂ ස්ථානයක තමයි ඔබ පසු වෙන්නේ. එම නිසා එන බාධක වලට මුහුණ දී ජයග්‍රාහී මානසික තත්ත්වයක් ඇති කරගෙන ජීවිතයට මුහුණ දෙන්න ඔබට ශක්තිය පවතිනවා. විශේෂයෙන් කැලල් සහිත තුවාලයක් හටගන්න ඉඩකඩ තිබෙන නිසා හදිසි අනතුරුදායක දේවල් හඳුනාගෙන ඒවායින් වැළකී කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. කුම්භ ලග්නය. රාශි චක්‍රයේ 11 වන රාශිය සෙනසුරට අයත් කුම්භ ලග්න හිමි ඔබ කැමැත්තෙන් ඉන්නේ මේ ඔක්තෝබර් මාසය ඔබට කොහොමද කියලා දැනගන්න. කුම්භ ලග්න හිමි ඔබට ඔක්තෝබර් මාසය ආරම්භයේදී ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ධනකාරක ගුරු ධනස්ථානයේ රවි බුද සිකුරු බාධකස්ථානයේ තැන්පත්ව සිටියේදී තමයි ඔක්තෝබර් මාසය උදා වෙන්නේ. විශේෂයෙන් ගුරු දෙවැන්නේ තැන්පත්ව සිටීම ඔබගේ ආර්ථික තත්ත්වයේ ඉහළ නංවන්න ප්‍රබල හේතුවක් වෙනවා. ඔබටත් මේ මාසය තුළ ප්‍රධාන ග්‍රහ මාරු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහිදී මූලික වශයෙන්ම ඔක්තෝබර් 16 වෙනිදා කුජ ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ පස්වැන්නට ගෝචර වීමට නියමිතයි. එහිදී අධ්‍යාපන පැත්තෙන් ඉතා ඉහළ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. කාර්මික අංශයෙන් ඉහළ අධ්‍යාපනය ලබන ඔබට නම් මේ ඔක්තෝබර් මාසය ඉතාමත්ම සුවිශේෂී මාසයක්.
එවැගේම තාක්ෂණ විෂයන් හදාරන අයට පොදුවේ ඉගෙනීම් කටයුතු උසස් වෙනවා. වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවටද මේ මාසය ඉතාමත්ම වැදගත්. ගෘහ ජීවිතයේ මෙතෙක් පැවතුණු බාධක තත්ත්වයන් ඔක්තෝබර් මාසේ 17 වැනිදායින් පසුව නැති වෙලා යනවා. 17 වැනිදායින් පස්සේ ලෞකික ආශාවන් වැඩි වෙනවා. එවැගේම ගර්භණී මාතාවන් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමත් අවශ්‍ය කරනවා. බිරිඳට හෝ සැමියාට සෞඛ්‍ය දුර්වලතා මතු කරන්න පුළුවන්. එවැගේම මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ආගමික නැඹුරුව ආගමික කටයුතු කෙරෙහි උනන්දුව වර්ධනය වෙන බවකුත් පෙන්නුම් කරනවා. උසස් අයගේ නැත්නම් ප්‍රභූ අයගේ අවවාද උපදෙස් ලබාගෙන ජීවිතය නිවැරදි කරගන්නත් මේ මාසය තුළ ඔබට පුළුවන් වෙනවා. ඔබ සමග අමනාපයෙන් සිටි අය යලි මිතුරු වෙනවා. සෙනසුරු ලග්නෙන් 12 වැන්නේ ගමන් කරන මේ කාලය සෙනසුරුගේ ඒ රාශියක අපලයේ තවමත් ක්‍රියාත්මක වෙන බව අමතක කරන්න එපා. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. තරහ ගතිය, කේන්ති ගතිය, කෝප ගතිය නිතර මතු කරන්න පුළුවන් වගේම රේදම් පාර්ශවයේද ඉහළ යන්න මේ පිහිටීම හේතුවක් වෙනවා. විශේෂයෙන් ඔබට හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන් නිසා ප්‍රවේශමෙන් දවස ගත කරන්න කියලා මතක් කරනවා. මීන ලග්නය. රාශි චක්‍රයේ අවසාන රාශිය ගුරුට අයත් මීන ලග්නයෙන් උපන් ඔබත් කැමති ඇති මේ ඔක්තෝබර් මාසයේ ඔබට බලපාන්නේ කොහොමද කියලා කලින් දැනගන්න. දැන් අපි ඒ ගැන කතා කරමු. මීන ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මාසයේ ආරම්භ වන විට ලග්නාධිපති ගුරු ලග්නයේ ගෝචර වෙමින් තමයි ආරම්භ වෙන්නේ. මීන ලග්නයෙහි ඔබට ප්‍රධාන ග්‍රහ මාරු කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙතෙක් කල් තිබූ බොහෝ බාධාන් අවම වෙලා යන්න පුළුවන් වාතාවරණයක් තමයි ඇති කරන්නේ. මාසේ මුල් කාලය තුළ නම් පෞල් ජීවිතයේ ආදරය, ප්‍රේමය ඉතා යහපත්ව පවත්වාගෙන යන්න පුළුවන්. තිබුණු මතවාද ගැටුම් දුරු වෙලා යනවා. ඥානය, බුද්ධිය යොදවා කරන කටයුතු වලින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඔක්තෝබර් මාසේ 16 වැනිදා දින කුජ ග්‍රහයා ලග්නෙන් 4 වැන්නට ගමන් කරනවා. එහිදී අතරමඟ නවතා තමා තිබු නිවාස ගොඩනැගිලි වල ඉදිකිරීම කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම පපුව පෙනහල්ල සම්බන්ධ ලෙඩ දුක් අසනීප තියෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර වලටත් යොමු වීම ඉතාමත්ම අවශ්‍යයි. මාසේ මැද කොටසින් පසු තරමක් වියදම් වැඩිවන ලැබීම් අඩුවන ස්වභාවයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් කාන්තා පාර්ශවයේ සමග සම්බන්ධතාවයන් වැඩිවන අතර ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී ඉතා සැලකිලිමත් වෙන්න, මොකද අස්ථාන චෝදනා, අභූත චෝදනා එල්ල වෙන්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ට වගේම විදේශගත වීම අපේක්ෂා කරන ඔබට මේ මාසය ඉතාමත්ම යහපත් මාසයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. පොදුවේ ගත් විට ඔබගේ සහජ දක්ෂතා වර්ධනය වන ආර්ථික වාසි ලැබෙන මාසයක් බව ඔක්තෝබර් මාසය නම් කරන්න පුළුවන්. මේ ආකාරයට පොදුවේ ඔබවට ඉදිරිපත් කළ ඔක්තෝබර් මාසයේ ලග්න ඵලාඵල වලට සවන් දුන් ඔබ යහපත සහ අයහපත දෙකම දැනගත්තා. අයහපත් පැත දුරලා පින් කුසල් වර්ධනය කරගෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කරගෙන වාසනාවන්ත දිවියකට අශ්චිත ජ්‍යෝතිෂ මැදුර සුභ ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් වීඩියෝ එක අවසන් වනතුරු නැරඹ ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර නැවත මෙවැනි වැඩසටහනකින් හමු වනතුරු ඔබට තෙරුවන් සරණයි.